නිර්වින්දන කටයුතු මෙන්ම මොළය ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන ශ්‍රී ලාංකික සමාගමක් විසින් නිෂ්පාදනය කළ එන්නත් වර්ග 8ක් මාස 6ක සුපරීක්ෂණ කාලයකට යටත් නොකොට ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව අභියාචනාධිකරණය හමුවේ අවධාරණය කෙරුණා. යාඩීන් ලැබෝටරි පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කළ එම එන්නත් වර්ග 8 මාස 6ක සුපරීක්ෂණ කාලයකට යටත් නොකොට ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ප්‍රනීතා එන් වර්ණකුලසූරිය සහ දෙව්ශාන් පී බුද්ධරගේ යන අය විසින් ගොනුකොළ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නීල්ශාන්ත සිරිමාන මේ බව අවධාරණය කළා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බඳුල කරුණාරත්න සහ ශශි මහේන්ද්‍රන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්තුනේ. යම් ඖෂධයක් වෙළඳපළට නිකුත් කිරීමට පෙර ඒ මාස 6ක සුපරීක්ෂණ කාලයකට යටත් කළ යුතු බව ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ සඳහන් කොට ඇති බවයි පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර සිටියේ. ඒත් වගඋත්තරකාර සමාගම විසින් නිෂ්පාදනය කළ එන්නත් වර්ග 8ක් සඳහා මාස 2ක් වැනි කාලයක් තුළ අනුමැතිය ලබා දීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර ඇති බවත් ඒ තුළින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලධාරීන් අදාළ පනත අමු අමුවේ උල්ලංඝනය කර තිබෙන බවත් නීතිඥවරයා චෝදනා කළා. ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා පත් කර තිබෙන ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ ආකාරයෙන් නීතිය උල්ලංඝනය කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් මේ තුළින් රෝගී ජනතාවගේ ජීවිත ඉතා භයානක ලෙස අනතුරේ හෙලීමට කටයුතු කර තිබෙන බවටත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා චෝදනා කළා. මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ප්‍රශ්නගත ඖෂධ සම්බන්ධයෙන් සිය සේවාදායකින් අවස්ථා ගණනාවක දීම සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු කර තිබෙන බවද සඳහන් කළා. රෝගීන්ට ලබා දෙන ඖෂධ සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් මතු වුවහොත් ඊට අදාළව වෛද්‍යවරුන්ටද වගකීමක් පැවරෙන බවත් එවැනි කාරණා සම්බන්ධයෙන් ඇතැම් වෛද්‍යවරු නඩු හබවලට මුහුණ දුන් අවස්ථාද අනාවරණය වී තිබෙන බවත් නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. එබැවින් මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් පෙත්සම්කරු දරන ස්ථාවරය සමග තමන්ද එකඟ වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළා. අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින සෞඛ්‍ය අමාත්‍යවරයා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් නිෂ්පාදනය කරනු ලබන යම් ඖෂධයක් සඳහා මාස 6ක සුපරීක්ෂණ කාලය අදාළ වන්නේ ඒ වාණිජ වශයෙන් වෙළඳපළට නිකුත් කරන්නේ නම් පමණක් බවයි සඳහන් කළේ. මෙම නඩුවට පාදක වන එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් එල්ල කරන චෝදනා පදනම් විරහිත බවත් ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කර සිටියා. ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ. එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කිරීම ජූනි මාස 20 වනදා දක්වා කල් තැබීමට තීන්දු කළා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.